ආයුබෝවන් සියලු දෙනාටම මම පළමුවෙන්ම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් අයින් වෙන්න. මම විශ්වාස කරනවා වර්තමාන සිටුේෂන් එක යමින් තිබෙන්නේ නරක දේශපාලන තත්වයක් නිර්මාණය කරන්න නැවත නැවතත්. මාසයක් තිස්සේ අපේ ස්වාධීන නිර්පාක්ෂික අරගලකරු පක්ෂපාත ජාති ආගම් කුල ભેදකෙන් තොරව මේ රටට ඓතිහාසික දේශපාලන වෙනසක් පෙරලියක් දූෂිත දේශපාලන තිත තියෙන සංස්කෘතියක් නිර්මාණය කරන්න ගොඩනගන්න දිවිහිමියෙන් මහන්සියෙන් අවිහිංසාවාදයෙන් ගල් කැටයක්වත් අතට ගන්න නැතුව කටයුතු කරලා තිබෙනවා. ඒක මේ මුළු රටේ දෙකෝටිය ජනතාව අද පිළි අරගෙන ඉවරයි. කරුණා කරලා මේ කිරිකලයට ගොම දා ගන්න එපා. දැන් තියෙන්නේ මේ අරගල භූමියේ තුල ඉන්න සියලුම කණ්ඩායම් එක තැනකට එකතු වෙන්න ඕනේ තත්වයක්. නමුත් මම හිතන්නේ නෑ ඒක අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ රට ඉල්ලන්නේ ප්‍රචණ්ඩත්වයේ ලේහැලීම නෙමෙයි. දැන් මේ ආණ්ඩුව සමහර විට මේක වෙනම පාලන ක්‍රමයකට මාරු කරන්න ඕන නිසා කණ්ඩායම් වශයෙන් විවිධ විදිහට වෙස්වලාගෙන මේ ප්‍රචණ්ඩත්වයේ නිර්මාණය කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා කරුණා කරලා මම සියලුම පුරවැසියන්ගෙන් මේ අරගලයට සම්බන්ධ වෙච්ච සහෝදර සහෝදරියන්ගෙන් පවුල්වල සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ ඔබ කිසිම විදිහකින් මේ ප්‍රචණ්ඩකාරී වැඩවලට සම්බන්ධ වෙන්න යන්න එපා. අපි මේ සටන් කරේ පක්ෂයකට විරුද්ධව එහෙම නැත්නම් පුද්ගලයෙකුට විරුද්ධව විතරක් නෙමෙයි. පුද්ගලයන් එක්ක අපිට පුද්ගලික හතුරුකමක් නැහැ. අපිට 225ත් එක්ක කිසිම පුද්ගලික හතුරුකමක් තිබුණේ නැහැ. අපිට තියෙන මේ දේශපාලන සංස්කෘතිය, මේ දූෂිත දේශපාලනය, මේ ග්‍රාමසේවකගේ ඉඳලා විදුහල්පති දක්වා, ග්‍රාමසේවකගේ ඉඳලා මැති ඇමතිවරු දක්වා මේ රට දූෂණයටපත් වෙලා, අදින දූෂණය වෙලා තියෙන්නේ. මේ රට සංවර්ධනය කරන්න දැන් කාලය ඇවිල්ලා. මම ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ අපේ රටේ සියලුම දෙනාගේ මේ නිර්පාක්ෂික වේදිකාව ගොඩනගන්න ප්ලීස්. කරුණා කරලා අත්වල් බැඳගමු. කුහක වෙන්න එපා, ඉරිසියාකාර වෙන්න එපා, බලයට පෙරේත වෙන්න එපා, මේ නායකත්වයට තණ්හාව ඇති කරගන්න එපා. මේ වෙලාවේ කරන්න ඕනේ ප්‍රධානම දේ මේකේ තියෙන ජයග්‍රහණයක් කාටවත් හිමි වෙලා නැහැ තාම. මේ රට හැමදාමත් වෙන්නේ එකයි, ජයග්‍රහණයක් මොකක් හරි ලැබුවාට පස්සේ ඒක දියාරු කරගන්නවා. ඒකට නායකත්වයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපි හැමෝම කරන්න ඕනේ මේ වීඩියෝ එක අහන හැමෝම කරුණා කරලා නිර්පාක්ෂික සංවිධායකෙක් වෙන්න. කොළත් එපා, රතුත් එපා, නිලුත් එපා. මේ පක්ෂ ඔක්කොම එකයි. මේ ඔක්කොම තක්කඩි. මේ අවුරුදු 75 තිස්සේ මේගොල්ලෝ කරේ තක්කඩි දේශපාලනයක්. වාමාංශික පක්ෂ ලංකාව නිදහස ගත්තදා ඉඳලා තිබෙන පක්ෂ. අද ඒවා බෝට් කෑලි ගානට වැටලා තියෙන ඒ වාමාංශික පක්ෂවලට මේ රටේ ජන හදවත් තේරුම් ගන්න බෑ, දිනා ගන්න බෑ. මේ රටට නොගැලපෙන දර්ශනවාද ඇතුළත් කරගෙන මේ රටේ ජනතාව දිනාගෙන රට නිවැරදි දිශාවකට අරගෙන යන්න බෑ. ඒ නිසා කරුණා කරලා මම මේ වීඩියෝ එක අහන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ සටන් පාට පැත්තකට දාලා මේ අරගල භූමිය අපි හරවන්න ඕනේ. මේ දේශපාලන මුළු සංස්කෘතියම ගලවලා ඉවත් කරන්න සහ අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න. පාර්ලිමේන්තුව එපා. පාර්ලිමේන්තුවේ 225 අහෝසි වෙන, 25කට 15කට පාර්ලිමේන්තුව පත් වෙන, පරණ පාර්ලිමේන්තුව තියෙන තැනට පාර්ලිමේන්තුව ගෙන ඒම, කෑම බීම මැති ඇමතුරුන්ගේ තියෙන සියලු වරප්‍රසදා අහෝසි වීම, ප්‍රාදේශ සභා පළව සභා සම්පූර්ණයෙන් අහෝසි වෙලා මේ රට ස්වයං පෝෂිත කරන කෘෂිකර්මාන්තයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට සියලු මුදල් ඒ වරප්‍රසාද යොදවලා මේ රට අවුරුදු 5ක් ඇතුළත එකාවන්ව එක්සිත්ව දිවි අපි කරන්න තියෙන හැම දෙයක්ම කරලා මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න අපි මේ අවස්ථාවක් කරගත යුතුයි. දැන් දේශපාලඥයන්ට බැන බැන ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. දැන් 225 මොකද්ද කරන්න කියලා වැඩක් බල බල ඉඳලා වැඩක් නැහැ. කරුණා කරලා දැන් තියෙන ඉස්සරහට ජනාධිපතිට කරන්න තියෙන මොකද්ද? දැන් තියෙන ඔය තියෙන හොරකම් කරපු සල්ලි ටිකක් වියදම් කරලා මහමැතිවරණයක් පවත්වන එක. දැන් තියෙන මොකක් හරි ඔය පනතක් හොයාගෙන ඉවරලා නීතිමය ක්‍රමයක් හොයාගෙන ඉවරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න, අලුත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් බුද්ධිමතුන් ටිකක් පත් කරගන්න අවස්ථාව මහජනයාට පවරන්න ඕනේ. දැන් මේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ. මේක මේ ඔළුව කැක්කුමට කොට්ටේ මාරු කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. බෙට්ට අනිත් පැත්ත ගැහුවට වටලපමක් වෙන්නේත් නැහැ. ඒ නිසා දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ව ජනාධිපති කරන්නවත් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ව
අපාගමැති කරන්නවත් නෙමෙයි මේක. ඒ නිසා කරුණා කරලා දැන් තියෙන්නේ ජනාධිපතිට තියෙන්නේ නීතිපතිට නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිපතිතුමාගේ අතේ තමයි ගොඩක් වැඩ තියෙන්නේ. නීතිපතිතුමා කරුණා කරලා දැන් පොලිසිය එකතු කරගෙන මේ වැරදිකරුවෝ අත්අඩංගුවට ගන්න. වැරදි කරලා තියෙන හොරකම් කරලා තියෙන මැතිම තුරුංග වහාම අත්අඩංගුවට අරන්ගලා මේ රට නියුට්‍රල් කරන්න. නියුට්‍රලයිස් කරන්න ප්ලීස්. නියුට්‍රලයිස් කරලා ඉවිලා මේ රටේ ජනතාව සාමකාමී කරලා කරුණා කරලා මේ රට නැවත තිබුණු තත්ත්වයට පත් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න කියලා මම සියලුම බලධාරීන්ට ඉල්ලා සිටිනවා. කරුණා කරලා අපේ සහෝදර සහෝදරන්ට මම නැවතත් කියන්නේ කරුණා කළ සාමකාමී වෙන්න කිසිදු ප්‍රචණ්ඩත්වයකට මැදිහත් වෙන්න එපා. මම දන්නවා අපේ අරගල භූමියේ ඉන්න කිසිම කෙනෙක් ප්‍රචණ්ඩත්වයට මැදිහත් වෙන්නේ නැහැ. නමුත් මේක පිටිපස්සේ විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රයෝජන ගැනීම සඳහා මේක විප්ලවීය ස්වභාවයක රට තිබෙන නිසා ජනතාව දැන් කාට පහර මේ ක්‍රමය ඇතුළේ ඉන්න කාට පහර දුන්නත් මුකුත් කියන්නේ නැති නිසා මේක විප්ලවීය ස්වභාවයකට අරගෙන යන්න පුළුවන්. ඒ නිසා ජනතාවට මම කියනවා බුද්ධිමත් වෙන්න, ප්‍රඥාවන්ත සිදුවෙන සෑම සිදුවීමක්ම පිටිපස තිබෙන දේවල් හේතු නිවැරදිව කියවලා කරුණා කරලා අවබෝධ කරගන්න. ස්තුතියි.